අද මම ඔයාලට අරගෙන ආවේ 2014 රිලීස් වුණ Diary and Chip and Get මූවී එක. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. කතාව පටන් ගද්දිම ගෑනු ළමයෙක් කැෆේ එකක ඩයරි එකකුත් අතේ තියාගෙන වාඩි වෙලා ඉන්නවා. එයා කැතයි කියලා ගොඩක් අය නිතරම වගේ එයාට විහිළු කරනවා. ඒ වගේම එයා ජීවත් වුණ අපාර්ට්මන්ට් එකනොත් එයාට යන්න වෙනවා. ඒ ගොඩනැගිල්ල කඩන්න හදන නිසා. එයා මේ කිසිම දෙයක් ගැන වැඩිව ඔලුවට ගන්නෙ නැහැ. එයා නිතරම හිතන්නේ ඉස්සරහට එයාට හොඳ ජීවිතයක් හම්බ වෙයි කියලා. එයා යනවා එයාගේ ආන්ටිගේ රෙස්ටෝරන්ට් එකේ වැඩවලට උදව් කරන්න. ඒත් එයා නැහය කසන එක දැකපු ආන්ටි එයාට හොඳටම බනිනවා. ආපහු එයා වැඩ පටන් ගන්න ගියාම එයාට ලස්සන කියුට් බොයි කෙනෙක් ඕල්ඩ් එකක් දෙන්න කතා කරනවා. එයා අර බොයිගේ අහිංසක මුණ දැක්කට පස්සේ එයාට ටිකක් වශි වෙලා වගේ. ඒ බොයි එයාගෙන් වැඩිය මුකුත් අහන්නේ නැතිව වේලාව විතරක් අහනවා. ආ, ඒ ගැණු ළමයාගේ නම තමයි ආයා. ආයාට කියන්න යන දේ නෙවෙයි කියවෙන්නේ. පේන විදියට ආයාට ආදරයක් ඇති වෙලා වගේ කොල්ලට. එතකොට මෙතනට එන ආන්ටි ඒ කොල්ල නිකම්ම රෙස්ටෝරන්ට් එකේ වාඩි වෙලා ඉන්නවා විතරයි කියලා එයාව එලවල දාන්න කියනවා. ආයාට ඉතින් ඒක කරන්න බෑ වගේ. එයා ඉතින් ආන්ටිව ෂේප් කරගන්න යද්දි ආන්ටිය කොල්ලට බැනලා රෙස්ටෝරන්ට් එකෙන් එලියට යන්න කියලා තිවරයි. ආයා ඒ කොල්ල දිහා බලද්දි කොල්ල ෂොක් වෙලා වගේ ආන්ටි දිහා බලන් ඉන්නවා. ආයා ආන්ටි හැසිරුණ විදිහට එයා වෙනුවෙන් සමාව ඉල්ලනවා. එතනදී ඒ කොල්ල කියනවා එයා කෙනෙක් ගෙනකම් හිටියේ කියලා. නැත්නම් ඔයාලට කරදරයක් වෙන්නේ නෙවෙයි කියලා. ඒක කිව්වට පස්සේ ආයාට තවුල් යනවා. පස්සේ ඒ කොල්ල එහෙමම දුකින් නැගිටලා එතනින් ආයා වැඩි ඉවර වෙලා යද්දී පාරේ ආයිනේ අර කොල්ල වාඩි වෙලා ඉන්නම දකිනවා. ආයා එතනට ගිහින් මොකක්ද ප්‍රශ්නේ කියලා අහනවා. මම මේ බොයිට චැඩ් කියලා කියන්නම්. චැඩ් අහනවා ආයාගෙන් අයිස්ක්‍රීම් කන්න යමුද කියලා. ඒත් ආයා මුලදී ඒක රිජෙක්ට් කරත් පස්සේ එයාගෙන දුක හිතිලා ඒකට කැමති වෙනවා. දෙන්නත් එක්කම අයිස්ක්‍රීම් කන්න යනවා අයිස්ක්‍රීම් පෝලේකට. එතනදී චැඩ් කියනවා එයා වරුදු ගානක ඉඳන් ගැණු ළමෙක්ට කැමතියි කියලා. ඒත් ඒ ගැණු ළමයා එයා ගැන කිසිම උනන්දුවක් නැහැ කියලා කියනවා. ආයාට ඒක ගැන දුක හිතෙනවා. ආයා චැට් එක කියනවා එයා කොහොමද අවුරුදු 14 දී අනාථ ළමෙක් උනේ කියලා. දැන් එයාගේ ජීවිතේ එයාට කවුරුවත්ම නැහැ කියලා කියනවා. එහෙම දෙන්නත් එක්ක කතා කර කර ඉද්දී චැට් එකපාරටම නැගිටලා ආයාට ප්‍රපෝස් කරනවා. ඒකට බය වුණ ආයා චැට් තව පොඩ්ඩෙන් පේපර් ස්ප්‍රේ එකෙන් විදිනවා. ඒකට බය වෙන චැට් ආපහු පස්සට වෙලා ආයාට කියනවා එයා ජෝක් එකක් කළේ කියලා. ආයෙන් හිනා වෙනවා. ඊට පස්සේ චැට් ආයාට පැපි කියලා නමකුත් දානවා අර ස්ප්‍රේ එක නිසා. ආයා හැමම එතනින් නැගිටලා එනවා. අද තමයි ආයයාගේ එක්ස්පෙන්සිව් කොලෙජ් එකට යන පළවෙනි දවස. එහෙ ඉන්න හැම ගෑනු ළමයෙක්ම පොෂ් විදිහට තමයි ඇඳලා ඉන්නේ. එයාලා හැමෝම ආයාව විහිළුවකට ගන්නවා. මොකද ආයා දුප්පත් වගේම එයාට මේ කොලෙජ් එකට එන්න පුළුවන් වෙලා තියෙන්නේ එයාගේ ස්කෝලර්ෂිප් එක නිසායි. ආයා කොරිඩෝ එකේ ඇවිදගෙන යද්දී එක පාරටම බෝලයක් ඇවිල්ලා එයාගේ ඇඟේ වදිනවා. එහෙම ආයා සිහිය නැතිව බිමට වැටෙනවා. බලාතිය පොලේ වෙලා තියෙන වෙන කවුරුවත් නෙවෙයි චැඩ්. චැඩ් ආයව අඳුර ගන්නවා. ඒක නිසා චැඩ් එවෙලෙම ආයට උදව් කරනවා. ආයල්ට සිහියාවට පස්සේ චැඩ් එයා හොඳින් කියලා ලැජ්ජාවෙන් වගේ එතනින් දුවගෙන යනවා. එහෙම වටපිට බලබල දුවගෙන එද්දී ආයා පඩියක් පැටලිලා පඩි පෙළනොත් වැටෙනවා. එයා වැටෙන තැන ලස්සන කොල්ලෙක් වාඩි වෙලා ඉන්නවා. එයා ආයා දිහා බලලා ආයා කැතයි කියලා නම්මනම් කියනවා. ඒත් ආයා නම් ඒව කනකටවත් ගණන් ගන්නේ නැහැ. එයා හැම මෙතනින් ඉක්මනටම එන්න හැදුවත් එයා එතනින් එන්න ටික වෙලාවක් යනවා. එදා දවසේ කොලෙජ් ගිහින් නැවිත් ආයා එහෙම්මම ආන්ටිගේ රෙස්ටෝරන්ට් එකේ වැඩ කරන්න යනවා. වැඩ ඉවර වෙන ආයා එයාගේ ඩයරි එක ලියන්න පටන් ගන්නවා. එදා රෑ ඉන්න තැනක් නැති නිසා රෙස්ටෝරන්ට් එකේම රෑ ඉන්නවා. ඊළඟ දවසේ උදේම ආයා යනවා ජොබ් එකක් වගේම ඉන්න කාමරයකුත් හොයාගෙන. කොහොම හරි එක මිනිස්සෙක් ගාව වැඳ වැටිලා වගේ ඉල්ලද්දී අන්තිමට ඒ මිනිස්සයා ජොබ් එකක් දෙන්න කැමති වෙනවා. ආයා කියනවා ඕනම දෙයක් එයා කරන්නම් කියලා. ආයාට එයාගේ අලුත් ජොබ් එක හම්බ වෙනවා. ඒක තියෙන්නේ ලොකු බැංගලෝ එකක. එයා හැම එතන ගේට්ටුව කාවට ගිහින් එබේ ඉන්නවා. එතකොට ඇතුළ වැඩ කරන අනිත් අය එනවා මේ කවුද කියලා බලන්න. ආය දන්නේ නැහැ එයා මේ වැඩ කරන්න ඇවිත් ඉන්නේ එලීට් සැන්ෆ්‍රෙඩ් පවුලට කියලා. ආය එද්දී යාළගේ හිටපු මේට්ස්ලා
फ्री फैसिलिटीज के नहवट पासे आया दुवगे नवित चोब्बेकट कमती वेनवा मोकदे मेच्चर पडियाक देने के पोडी कॉलेज बलागन्ने क लेसे केला कियनवा एत आयाट किसीम आइडिया एकक न एयाट इसराट मोकदे देन्ने यान्ने केला आया सैनफर्ड एक अतुलट यादि दकिनवा पोडी पिरिमि लमया कै गहन गमन बडु एहेट मेहेट विसिकरन विधिय ए वगेम एयागे तात्तटत अनम्मनन कियनवा पोडी कॉलेगे साइज एक दक्कम आयाटत शॉक ए पिरिमि लमयाट मम क्रॉस केला कियन्ना आया आया क्रॉस वन अगेट वन ट्राई कराती या एहम मम आया वैदल आर गने किस कराना हदनमा आया को हमारे इतने नगेटला है नमा क्रॉस टे बेला वैदवेला ने सा एहम मम निंदे आनमा ये लगे दावसे उदे कॉलेज जन आया कालिन दावसे उन्हें देने सा ताम शौके के वागे म कहते निन्ने या कॉलेज के गाह गावट वेला एके कोले खड़े खड़े इत्ती एया गावटे लसन गर्ल के निक केवला कथा करने में एया के नाम था माय लॉरी एया हाफ ब्रिटिश के निक ए वाके में अगे क्रश कलो क्रॉस सैनफर्ड के अन्ने एया आया गया ना दानने में वाके आया क्रॉस के वैद्य की डगे ने के अन्ने है दुआ वितराई बेल लगे रिन्नों ने सा लॉरी इतने नेगेटिव लेने में अगे क्लास से कटे हम बे उन्हें टिका वेला वटे लॉरी आया दिन नम होंदे में आलो वेला इवराई आया क्लास से के इवरे वेला इत्ती कॉलेज के बुली गर्ल्स लवागियक एविल्ला एयाट खरतर कराने हदनमा එතකොට මෙතනට එන ක්‍රොස් එයාට කොළ වගයක් දීලා එතනින් යනවා මේක දකින කෙල්ල සෙට් එක පුදුම වෙනවා ක්‍රොස් ආයා එක කතා කරපු එක දැකලා ආයාත් එතනින් එද්දි හොඩියට ලොකු ලයින් පාරකුත් දාගෙන එනවා ආයාට ගොඩක් සතුටුයි අර කෙල්ල සෙට් එකගේ මූණේ තිබ්බ ඉරිසියාව දැකලා ආයා යනවා ස්ටේෂනරි මාට් එකට ක්‍රොස් දුන්න බඩු ටික අරගෙන එන්න ඒත් බඩු ටික ගත්තට පස්සේ තමයි ආයාට මතක් වෙන්නේ ක්‍රොස් එයාට සල්ලි දුන්නේ නෑනේ කියලා ආයා ගාව තිබ්බ සල්ලි දුන්නත් තවත් ලොකු ගාණක් මදි වෙනවා आया හොඳටම බය වෙනවා ඒත් වෙලාවට එතනට ආපු චැට් ඒ ඉතිරි ගාන ගෙවනවා ආයා එයාගේ උදව්වට චැට් ස්තුති කරනවා ඒ වගේම එයා මේ චැට් ගෙන්නත් ඉක්මනටම ගෙවන්නම් කියලා කියනවා එතකොට චැට් කියනවා එයාට සල්ලි එපා හැබැයි එයාට උදව්වක් ඕන වෙලාවට ආයා එයාට උදව් කරන්න එන්න ඕනේ කියලා ආයා ගොඩක් සතුටින් ඒකට කැමති වෙනවා බංගලෝ එකට එන ආයා එයා ගෙනපු බඩු සේරම ක්‍රොස් ඉස්සරහා බිමට දානවා ඊට පස්සේ ක්‍රොස්ට හොඳටම බනිනවා එයාට බඩු ගන්න සල්ලි නොදුන්න එකට ක්‍රොස් මුකුත්ම ගණන් ගන්නේ නැතුව බඩු වලට ගිය ගාන ආයාට දෙනවා මේකට තවත් කේන්ති යන ආයා එතනින් යන කලිනුත් ක්‍රොස්ට කෑ ගහලා එන්නේ ඊළඟ දවසේ කෙල්ල සෙට් එකක් ඇවිල්ලා ආයාට තර්ජනය කරනවා ක්‍රොස් කෙන් ඈත් වෙලා ඉන්න කියලා එතකොට ආයා කියනවා එයා මගේ නිකන් යාළුවෙක් විතරයි කියලා මේකට කේන්ති යන අරාය ආයාට කරදර කරන්න පටන් ගන්නවා එතකොටම එතනට ලෝරි එනවා එයා එතනින් හැමෝටම කෑ ගහලා එළවලා ආයාව එයාලගෙන් මෙර ගන්නවා ලෝරි ආයාගෙන් හනවා ඇත්තටම යා ක්‍රොස්ව ඩේට් කරනවාද කියලා ආයා එයාගේ මූණට ඇද කරලා අපොල් නෑ කියලා කියනවා එතනදී ලෝරි ආයෙත් ආයට කියනවා එයාගේ හිතේ ක්‍රොස් ගැන ක්‍රෂ් එකක් තියෙන්නේ පොඩි කාලේ ඉඳලමයි කියලා ආයා ලෝරිට ඒ ගැන කියලා විහිළු කරන්න පටන් ගන්නවා ලෝරි ලැජ්ජාවෙන් රතු වෙනවා එතකොට කොලේජ් ඉවර වෙලා ආයා චැට් එක යනවා ඩ්‍රෙස් මාට් එකකට ඒ චැට් ගේ ක්‍රෂ් එකට රෙදි වගේක් තෝරන්න ආයා මොඩල් කෙනෙක් වගේ චැට් තෝරන රෙදි එයාට ඇඳලා පෙන්නනවා ඊට පස්සේ දෙන්නත් එක්ක යනවා ලන්ච් චැඩ්ඩයාගේ ක්‍රෂ් එකට කොච්චර වේදම් කරනවද කියලා දැක්කම අයා පුදුම වෙනවා. ඒ වගේම චැඩ් කොච්චර ඒකලට ආදරය කරනවද කියලා. ඒත් ඒකෙල්ලට චැඩ්ගේ කිසිම අගයක් නැහැනේ. චැඩ් ආයෙත් කතා කරන්න
කරන්න පෙපේ කියලා. චැට් කියනවා පෙපේ ඇත්තටම ලස්සනයි කියලා. ඒ වගේම එයාලා ලොකු පාටි එකක් ඕගනයිස් කරනවා කියලා කියනවා. ඒකට අනිවාර්යෙන්ම අයට ඉන්වයිට් කරනවා කියනවා. ආය චැට් එයත් එක්ක පාටි එකට යන්න එන්න පොරොන්දු වෙනවා. එහෙම දෙන්නත් එක්ක කතා කර කර ඉදී ආයට ෆාට්ස් වෙනවා. ඒක නිසා ලැජ්ජ වෙන ආය කන එක නවත්තලා එතනින් දුවල යනවා. එයා හැමම යන්නේ බංග්ලෝ එකට. ආය එන එක දැකපු ක්‍රොස් එයත් එක්ක රණ්ඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ක්‍රොස් කියනවා කාඩ් එක දීලා ඒ පාටි එකට ක්‍රොස් එක යන්න එන්න කියලා. ආය කාඩ් එක අරන් බලද්දි තමයි දකින්නේ චැට් කලින් මෙයාට ඉන්වයිට් කරපු පාටි එකට තමයි ක්‍රොස් ආයෙත් එයාට ඉන්වයිට් කරලා දෙන්නේ කියලා. පාටි එකට යන්න කලින් ක්‍රොස් ෆොටෝ ෂූට් එකකට යන නිසා ආයටත් ක්‍රොස්ගේ පස්සෙන් එකට යන්න වෙනවා. ක්‍රොස් තමයි මොඩල් විදියට ඉන්නේ. ක්‍රොස්ගේ මොඩල් ඉවෙන්ට් දැකලා ආයට ලැජ්ජයිත් වගේ. ඒ වුණාට එයා හොරෙන් හොරෙන් ක්‍රොස්ගේ මොඩල් ඉවෙන්ට් දිහාත් බලනවා. එතකොටම හයියෙන් ආයගේ ෆෝන් එක රින්නුන නිසා කැමරාමන්ට කේන්ති යනවා. එහෙමම ආය ගාවට එන එයා ආයගේ ෆෝන් එක උදුරගෙන බිම දාලා උඩ පැන පැන පාගනවා. මේකට ආය හොඳටම බය වෙනවා. ඊට පස්සේ ආයව සෙට් එකෙන් එළියට ඇදලා දාන්න යද්දී ක්‍රොස් කැමරාමන්ව නවත්තනවා. ආය ගොඩක් දුකෙන් ඉන්නේ. මොකද ආයගේ ෆෝන් එක ආය පාවිච්චි කරන්න බැරි තරමට කැඩිලා ඉවරයි. ක්‍රොස්ට මේකට නම් ආය ගැන ටිකක් දුක හිතෙනවා. ආය ක්‍රොස් ගාවට ඇවිත් එයා අතින්ුණ වැරද්දට සමාව ඉල්ලනවා. ඒ වගේම එයාව බේරගත්තට ක්‍රොස්ට තැන්ක්ස් කරනවා. ක්‍රොස් ආයව ගණන් ගන්නේ නැතුව ගිහින් රෙස්ට් කරන්න කියනවා. ඒත් ආයත් එහෙම නිකන් යන කෙනෙක් නෙවෙයිනේ. ඔන්න දෙන්නත් එක්ක පුරුදු විදියටම ආයත් රණ්ඩු වෙන්න පටන් ගන්නවා. ආයත් ක්‍රොස්ගේ ලොකුකමට වෙන කෙල්ල වගේ නැවෙන්නේ නෑනේ. ගේම නම් ගේම. අන්තිමට ක්‍රොස්ට නික්නේම් එක විදියට මන්ස්ටර් කියලා ආය දානවා. චැඩ් හම්බ වෙච්ච ආය කෙලින් මෙන්නේ ලෝරිව හම්බ වෙන්න එයාගේ ගෙදරට. දෙන්නත් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉන්නවා. ලෝරි කියනවා ආය කියන්නේ ඇත්තටම හොඳ යාළුවෙක් කියලා. ලෝරි එයාගේ බර්ත්ඩේ පාටි එකට ආයට ඉන්වයිට් කරනවා. ආය ගොඩක් කැමැත්තෙන් ඉන්විටේෂන් එක බාර ගන්නවා. ඒ වගේම ආය කියනවා එයාට දැන් හොඳම යාළුවෙක් ඉන්න නිසා එයා ගොඩක් සතුටෙන් ඉන්නේ කියලා. කොලේජ් එකේ අයියෝට හොඳටම කේන්ති ගිහින් වගේ. එයාගේ වැඩේ දකින දකින හැමෝටම උදේ ඉඳන් බණින එක තමයි. එදා දවසෙත් අර කෙල්ල සෙට් එක ඇවිල්ලා ආය එක්ක වලියක් දා ගන්නවා. වෙනද වගේ මෙතරට එන ක්‍රොස් තමයි වලිය නවත්තන්නේ. ක්‍රොස් ඊට පස්සේ ආයගේ කරට අතකුත් දාලා කියනවා ආය එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඒක අහලා හැමෝම ෂොක් වෙනවා. එහෙම වෙනම විතරක් නෙවෙයි කෙල්ල 3-4 දෙනෙක්ම කලන්ත දාලත් වැටෙනවා. ක්‍රොස් ආයාගේ කරට අත දාගෙන යන ගමන් හිමින් ආයට කියනවා මම කියපු දේවල් වැඩි හිතර ගන්න එපා. අර අය ඔයාලට තවත් කරදර කරන්න ඕනේ නිසායි එහෙම කිව්වේ කියලා ක්‍රොස් හිනා වෙනවා. ආයාට හොඳටම කේන්ති. එයා හයියෙන්ම ක්‍රොස්ට බනින්න පටන් ගන්නවා. ඒත් ක්‍රොස් හිනා වෙවි එතනින් හිමීට ඇවිදගෙන යනවා. ආයා කැන්ටින් එකට යද්දී ඒකේ ඉන්න ගැණු ළමයි හැමෝම වගේ ආයා දිහා තරහෙන් වගේම ඊර්ෂ්‍යාවෙන් වගේ තමයි බලන් ඉන්නේ. එයාලගේ බැල්මේ තියන්නේ ආයා බ්ලැක් මැජික් කරලා ක්‍රොස්ව යාළු කරගත්තද වගේ කියන සැකයක්. මේක ලාවෙදී ලෝරි එනවා. ඇවිත් ආයාගෙන් අහනවා කොලෙජ් එක යන කට කතාව ඇත්තද කියලා. ආයා ඇත්තටම මොන සිද්ධිය ලෝරිට කියනවා. ලෝරි ආයා කියපු දේ පිළිගන්නවා. මොකද ලෝරි දන්නවනේ ආයා කියන්නේ ක්‍රොස්ගේ පර්සනල් මේට් කියන්න. ඒක නේ දෙන නිතර එකට ඉන්නේ කියලා. ඒ වගේම ආයා එයා ක්‍රොස්ට දාපු මන්ස්ටර් නික්නේම් එක ගැනත් කියනවා. එදා හවස චැඩ් ඇවිල්ලා ආයාගෙන් උදව්වක් ඉල්ලනවා. චැඩ් ආයා ළඟින් ඉන්න එක දකින්න වර කෙල්ල සෙට් එක. එයාලා හිතන්නේ චැට් ක්‍රොස් දෙන්නවම ආය ඩේට් කරනවා කියලා. එයාලට හිතාගන්න බැරි කොලෙජ් එකේ ඉන්න හොඳම කොල්ලෝ දෙන්න කොහොමද කොලෙජ් එකේ ඉන්න කැතම කෙල්ල ඩේට් කරන්නේ කියලා. කෙල්ල සෙට් එක ආය යන තැන එයාගේ පස්සෙන් යන්න පටන් ගන්නවා. එයාලා දකිනවා ආය චැඩ් එක පාකින් එකේ ගොඩක් ළඟින් කතා කර කර ඉන්නවා. එතනදි චැට් කරන විහිළු වලට ආය හයියෙන් හිනා වෙනවා. ඒ දෙන්නගේ කෝලම් වැඩ ටික බල බලා හිටපු එයාලා එහෙම්මම කොලෙජ් එකට ආපහු දුවල යනවා. චැට් ආයගෙන් අහනවා දෙයක් මම කියන්නද කියලා. ආයා කියනවා කියන්න කියලා. චැට් කියනවා එයා මෙච්චරකල් ආදරය කරපු කෙනා තමයි ලෝරි කියලා. ආයාට පුදුමයි. චැට් එයාගත්ත තෑගි සෙරම පෙන්නලා කියනවා එයා මේ සෙරම ගත්තේ ලෝරිගේ බර්ත්ඩේ එකට දෙන්න කියලා. චැට් ආයාට ගෙදර එන්න කියනවා එයාලගේ ප්ලෑන් එක ගැන වැඩිදුර විස්තර කතා කරගන්න. ආයාට චැට් ගැන දුක හිතෙනවා. මොකද ලෝරි කැමති ක්‍රොස්ට කියලා දන්නවනේ. මේ වෙලාවේ මුකුත් කියලා චැට්ගේ සතුට විනාශ කරන්න ආයාට හිතෙන්නේ නැහැ. ආය චැට් උදව් කරන්න කැමති වෙනවා. චැට් එයාට වැඩක් බාර දෙනවා. ඒක තමයි එයා ප්‍රපෝස් කරන්න ගත්ත රින්නක එදා බර්ත්ඩේ පාටි එකේදී ලෝරිට දාගෙන ඉන්න කියන්න කියලා. ආයා ඒකට අකමැත්තෙන් වුණත් කැමති වෙනවා. සතුට වැඩිකමට චැට් ආයව පදා ගන්නවා. ඒ වගේම එයාට ගොඩාක් තැන්ක්ස් කරනවා.
ලෝරිගේ බර්ත්ඩේ පාටි එක දෙන දවසත් ආවා. ආයා එන්නේ ක්‍රොස් එක්ක පාටි එකට. එතනදී ක්‍රොස්ගේ යාළුවා උන ලීව ආයාට හම්බ වෙනවා. ලී ආයාට කියන්නේ ක්‍රොස්ගේ අම්මා නැති වුණ දවසේ ඉඳලා තමයි ක්‍රොස් ඔහම හැසිරෙන්න පටන් ගත්තේ කියලා. ආයාට ක්‍රොස් ගැන දුක හිතෙනවා. මොකද එයාත් නිතරම ක්‍රොස් එක වළිදාගත්ත කෙනෙක්නේ. ඒ වගේම ආයා හිතුවේ එයා අනාතයක් නිසා ක්‍රොස් යාට මෙහෙම නපුර විදියට සලකනවා කියලා. ඔහම ඔය කතාව ඉවර වෙද්දී හැමෝම පාටි එක ඇතුළට යනවා. ආයා ගේන එතන ඉන්න කැම දිහා බලාගෙන ඉන්නවා. ලස්සන ලස්සන එක එක විදිය කැම ජාති ගොඩක් එතන තියෙනවා. ආයා කන්න ලෑස්ති වෙද්දිම චැඩ් එයාව හොයාගෙන එනවා. ඊට පස්සේ මුද්ද දෙනවා ආයාට. ආයා යනවා ලෝරිව හොයාගෙන. ඒත් ලෝරි කොහෙවත් නැහැ කියලා ආයාට තේරෙනවා. අන්තිමට ලෝරිව හොයන්න ආයා එතනට දුවගෙන යද්දී එතනින් ආපු කෙනෙක්ගේ ඇඟේ වැදිලා රින් එක බිමට වැටෙනවා. එතකොටම ලයිට්ස් ඔෆ් වෙනවා. ඒක නිසා ආයාට මුකුත්ම පේන්නේ නැතුව යනවා. ආයා කලවරේ බිම අතකගා රින් එක හෙව්වත් එයාට රින් එක හම්බ වෙන්නේ නැහැ. පස්සේ ලෝරිත් ආයාට උදව් වෙනවා රින් එක හොයන්න. ඒත් කට්ටිය කලබල වෙලා කලවරේ එහෙම හේ යන නිසා පයින් පාරවල් දෙක තුනකුත් වදිනවා. කොහොම හරි අන්තිමට එයාලට රින් එක හොයාගන්න පුළුවන් වෙනවා. මේ අතර චැඩ් කලවරේම කාගෙද අත අල්ලගෙන එයාගේ හිතේ තියෙන ආදරය ගැන කියනවා. ඒ වගේම එයා දන්නවා කියලා කියනවා ලෝරි වෙන කෙනෙක්ට ආදරය කරනවා කියලා. එයා ඊටත් වඩා හොඳ කෙනෙක් වෙන්නම් කියලා චැට් කියනවා. එතකොටම කරන්ට් එක යනවා. බලද්දී චැට් ප්‍රපෝස් කරලා තියන්නේ ක්‍රොස්ට. ලෝරි එතන පේන මානකවත් නැහැ. චැට් ගොඩක් ලැජ්ජා හිතනවා. මොකද හැමෝම චැට් දිහා බලාගෙන ඉන්නේ. මොකද චැඩ් ක්‍රොස්ගේ ඉස්සරහනේ දණ ගහගෙන හිටියේ. එතකොටම පිටිපස්සෙන් චැඩ්ට කතා කරගෙන ආයා එනවා. චැඩ් ආයත් එක්ක හොඳටම කේන්ති යනවා. මොකද යාළගේ ප්ලෑන් එක හරියට වැඩ කරේ නෑනේ. චැඩ් ආයට හැමදේම ආයා නිසා තමයි විනාශ වුනේ කියලා එයාට බැනලා එතනින් යන්න යනවා. ආයාට ගොඩක් දුක හිතෙනවා එකට. මොකද ආයා ලෝරිට රින් එක දෙන්නනේ හැදුවේ. ඒත් දැන් ආයාට කරන්න කිසිම දෙයක් නෑ. ආයා එදාර නිදාගන්න යන්නේ ආන්ටිගේ රෙස්ටෝරන්ට් එකේ. එයා නපුරු හීනයක් දැකලා බය වෙලා වගේ ඇහැරෙනවා. ආන්ටි ඇවිල්ලා එයාට පිස්සු කියලා බැනලත් යනවා. එතනදී දෙන්නත් එක්ක පොඩි කතාවක් යනවා. ආයා පාර දෙකේ ඇවිදගෙන එනවා. මගදී එයාට ලීව හම්බ වෙනවා. එතනදී ලී gift එකක් දීලා ආයාට cross හොඳට බලා ගන්න කියලා කියනවා. gift එක open කරලා බලලා ආයා ලීට thanks කරන්න හදද්දී ලී පේන්නවත් නැහැ. එයා එවෙලම ගෙහින්ද කොහෙද? ආයා සතුටින්නේ gift එකත් අරගෙන එහෙමම college එකට එනවා. ආයාව දකින චැඩ් එයාත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ කියද්දී බය වෙන ආයා එයා සේ කියලා එතනින් ඉක්මනටම දුවර යනවා. එහෙම මෙයාගෙන් ක්‍රොස් ගෑඟේ හැපිලා වැටෙනවා. ක්‍රොස් ආයාගෙන් අහනවා මොකද ඔච්චර දෙන හදිස්සිය කියලා. එතකොට ආයා කියනවා හොල්මනක් දැක්කා කියලා. ක්‍රොස් එතකොට හොල්මන ගැන ආයාගෙන් විස්තර අහන්න පටන් ගන්නවා. ආයා බොරුවටත් එක්ක එක එක ඒවා ක්‍රොස්ට කියනවා. ඒ වගේම කියනවා එයා ඉන්නේ ස්ටුඩන්ට් කවුන්සිල් රූම් එකේ කියලා. එතකොට ක්‍රොස් කියනවා මට දැන්නේ රූම් එකේ මීටින් එකක් තියෙනවා කියලා. එයාට තනියම යන්න බෑ. ආයාටත් එන්න කියලා කියනවා. ආයා බෑ කියනවා. ඒත් ක්‍රොස් බල කරන නිසා ආයා එන්න කැමති වෙනවා. එදා රෑ ක්‍රොස් එයාගේ යාළුවෙක් එක්ක එනවලු රූම් එකට. එයාලා ඉස්කෝලේ ඇනුවල් ඩේ එකට කරන්න ඕන දේවල් ඩිස්කස් කරන්නයි ඇවිත් තියන්නේ. එයාලා ගොඩක් වෙලා එයාලගේ අයිඩියා ගැන වගේම කරන්න ඕන දේවල් ගැන කතා කරනවා. පස්සේ එයාලා ඉන්ටර්වල් එකක් ගන්නවා. හැමෝම එළියට ගියාට පස්සේ රූම් එකේ ඉන්නේ ක්‍රොස් විතරයි. ක්‍රොස්ට හිතෙනවා ආයා කියපු දේ ඇත්තවත්ද කියලා. ක්‍රොස්ට බය හිතෙනවා. එයා ආයාට කෝල් ගත්තත් එයාගේ ෆෝන් එක ඇන්සර් කරන්නේ නැහැ. එතකොටම කාගෙද කටහඬක් ඇහෙන නිසා බය වෙන ක්‍රොස් ලොකර් එකක හැංගෙනවා. ක්‍රොස් ඇත්තටම හොල්මන් විශ්වාස කරනවා. ඒ වගේම එයායවට ගොඩක් බයයි. ඒත් එක්කම කවුද කැමරේ ලයිට් ඔෆ් කරනවා. මේක නිසා ක්‍රොස් තවත් බයෙන් ගෙහෙන්න ගන්නවා. ආයා එයාගේ මූණට ෆ්ලෑෂ් ලයිට් එකකුත් ගහගෙන එනවා ක්‍රොස්ව බය කරන්න. ඒ මදිවට ආයා එක එක සද්දත් දානවා. ලොකර් එක ඇතුළේ හිටපු ක්‍රොස් දකින්නේ ආයාගේ කොණ්ඩේ විතරයි. එහෙමම ආයාට හොඳ පාරක් ක්‍රොස් දෙනවා. මේ වෙලාවෙන සිකියුරිටි ගාඩ් රූම් එකේ ලයිට් ඔෆ් කරලා නිසා කවුරුවත් නැහැ කියලා හිතලා රූම් එක ලොක් කරනවා. ක්‍රොස් දැනගන්නවා හොල්මන වෙන කවුරුවත් නෙවෙයි ආයා කියලා. ක්‍රොස් ආයෙත් සිහිය ගන්න ගිහින් දෙන්නම එක එක්කෙනාගේ ඇඟ උඩට වැටෙනවා. ආයා ක්‍රොස්ට බයගුල්ලා කියලා විහිළු කරන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් දෙන්නගේ යුද්ධ එතනින් පටන් ගන්නවා. ඒකෙන් පොඩි විරාමයක් කරන් දෙන්න එළියට යන්න හදද්දිම තමයි දකින්නේ දොර ලොක් කරලා කියලා. එහෙමම දෙන්න සිකියුරිටිට කෝල් එකක් ගන්න යමු කියලා ගන්න බලද්දී දෙන්නගෙන් එක්කෙනෙක් ගාවවත් නම්බර් එක නැහැ. එතකොටම කාමරය ඇතුලෙන් අමුතු සද්දයක් ඇහෙනවා. දෙන්නම බය වෙලා ලොකර් එක
පස්සේ හැංගෙනවා. දෙන්නත් එක එක ඇතුළට වෙලා ඉද්දී ක්‍රොස් ආයගෙන් යාගේ දෙමෝපියෝ ගැන අහනවා. එතනදී ආය කියනවා එයාලා නැති වුණා කියලා. ක්‍රොස් කියනවාගේ අම්මත් නැති වුණා කියලා ප්ලේන් ක්‍රෑෂ් එකකින්. දෙන්නටම ඔහම කතා කර කර ඉද්දී එතනම දෙන්නට නිින්ද ගිහින්. ඊළඟ දවසේ උදේ ගාඩ් ඇවිල්ලා මේ දෙන්නම එලව ගන්නවා. දෙන්නම යනවා බංගලෝ එකට. ආය ගිහින් ටීවී බලන්න හදනවා. ඒත් ක්‍රොස් ආයට ඒක බලන්න දෙන්නේ නැහැ. එයාට පික්සින් එක කරන්න කියනවා. පස්සේ ආය නැගිටලා ඉස්සරහින් හොල්මනක් වගේ ඇවිදන්න යන බටන් ගන්නවා. ක්‍රොස් බය වෙනවා. ක්‍රොස් කෑ ගහන මොක නවත්තන්න කියලා. ඒත් ආය දිගටම රඟපානවා. ක්‍රොස් හොඳටම බය වුණාට පස්සේ ආය හයියෙන් hina වෙන්න බටන් ගන්නවා. ක්‍රොස් කියනවා ආයටත් එයා ඉන්න රූම් එකෙම නිදා ගන්න කියලා. ආයත් නවතිනවා. ක්‍රොස් නිදාගත්තට පස්සේ ආය චැඩ් ලෝරි ක්‍රොස් ලව් ට්‍රයැන්ගල් එක ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. පස්සේ ක්‍රොස් දුන්න වැඩේ ඉවර කරපු ආය යනවා නිදා ගන්න. උදේ නැගිටිද්දී ආය දකිනවා ක්‍රොස් උදේම ගිහින් කියලා. උදේ මුණ හොදන්න වොෂ්රූම් එකට ගියාට පස්සේ තමයි ආය දකින්නේ ක්‍රොස් එයාගේ මූණේ ඇඳලා තියෙන බලි කුරුටු ටික. ආය හයියෙන්ම කේන්තියට කෑ ගහනවා. ආය යනවා කොලෙජ් එකට. එතනදී චැඩ් ආය දෙන්නගේ යාළුකම ආයෙත් පටන් ගන්නවා. එතනදී චැඩ් පොරොන්දු වෙනවා මොනම වුණත් ආය ආයට කෑ ගහන්නේ නැහැ කියලා. ඒ වෙනුවට එයාගේ කලින් යාළුවා වයාට ඕනේ කියලා චැඩ් කියනවා. ඒකට ආය ලස්සනට හිනා වෙනවා. ආය බංගලෝ එකට එනවා. එද්දි ක්‍රොස් කාමරේ ඉන්නවා දකිනවා. ක්‍රොස් ආයව දැක ගමන් හයියෙන් හිනා වෙන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් දෙන්නගේ යුද්ධය ආය. මේ පාර නම් ටිකක් සැරටම යනවා වගේ. ආය ඇවිත් ක්‍රොස් ගේ ඇඟෙන් අල්ලද්දි තමයි එයා දන්නේ ක්‍රොස්ට හොඳටම උනේ කියලා. ආය ක්‍රොස් ව එදා ඉඳන් එයාට සනීප වෙනකම්ම හොඳට ළඟට වෙලා සාත්තු කරලා හොඳට බලා ගන්නවා. එයා ක්‍රොස්ට සුප්පවද්දි ඒක ක්‍රොස්ට වමන යනවා. ආය ඇවිත් ක්‍රොස්ට එතනදී උදව් කරනවා. වොෂ් දාන්න ගිය ක්‍රොස් ආය ඉද්දිම යාගේ ෂර්ට් එක ගලවනවා. ක්‍රොස් ගේ බොඩි එක දැක්ක ආයට ලැජ්ජ හිතිලා එයා ටවල් එකෙන් මුණ වහ ගන්නවා. එදා රෑ ක්‍රොස්ට ටිකක් අමාරුයි වගේ කියලා ආයට තේරෙනවා. ඒක නිසා ආය ක්‍රොස්ව හොස්පිටල් එකට එක්කන් යනවා. තාත්තා ක්‍රොස්ව බලන්න ඇවිල්ලා ආයට දිගටම ක්‍රොස්ව ඔය විදියටම බලා ගන්න කියලා කියනවා. එතකොට ආය කියනවා ක්‍රොස්ට එයා වොනේ නැහැ කියලා. එතකොට තාත්තා කියනවා ක්‍රොස් පිටට පෙන්නුමට එයාට කවවත් ඕනේ නැහැ කියලා. ඇත්තටම යාට කෙනෙක් ඉන්න ඕනේ කියලා කියනවා. ආය ආපහු එනවා ක්‍රොස් ඉන්න හොස්පිටල් රූම් එකට. ක්‍රොස්ට කේන්ති යනවා ආයව දැක්කට පස්සේ. තාත්තා ක්‍රොස්ට කියනවා එයාට සනීප වෙනකන් ආය මෙහෙ තමයි ඉන්නේ කියලා. තාත්තා ගියාට පස්සේ ක්‍රොස් ගේ යාළුවෝ ගොඩක් එනවා යව බලන්න. මේ වෙලාවේ ආපුවාට ස්නැක් ගේන්න ආය ලී එක්ක යනවා. එන අතරමඟදී ලී කියනවා ආය තමයි ක්‍රොස්ට ගැලපෙනම කෙනා කියලා. එතනදී ලී තවත් කියනවා ක්‍රොස් කියන්නේ ගොඩක් කරුණාවන්ත කෙනෙක් කියලා. එදා හොස්පිටල් රූම් එකේදී ක්‍රොස් ආයට කියනවා ලයිට් ඔෆ් කරන්න එපා කියලා. ක්‍රොස් ඇහැරිලා බලද්දී දොර යටින් හෙවණැල්ලක් යනවා දකිනවා. ඒකට ක්‍රොස් ආයෙත් බය වෙනවා. ඒක නිසා ක්‍රොස් කියනවා ආයට යාගාවෙන් නිදා ගන්න කියලා. ආය ඇවිත් නිදා ගන්න හදද්දිම රූම් එකේ දොර ඇරෙනවා. ක්‍රොස් ඉක්මනට මැද ඉඳ ගන්නවා. මේක නිසා ආය ඇඳෙන් බිමට වැටෙනවා. නර්ස් ඇවිල්ලා දෙන්න දිහා සැකෙන් වගේ බලලා දෙන්න ඉන්නේ හොස්පිටල් රූම් එකක මිසක් හොටෙල් එකක නෙවෙයි කියලා මතක් කරලා යනවා. දෙන්නම ආයෙත් එකට නිදා ගන්නවා. ක්‍රොස් හීනෙන් අම්මව දකිනවා. එයා අම්මත් එක්ක හීනෙන් කතා කරනවා. මේක ආයට ඇහෙනවා. ආය නැගිටලා ක්‍රොස් දිහා ටික වෙලාවක් බලන් ඉන්නවා. ඇත්තටම ක්‍රොස් ගැන ආයට ගොඩක් දුක හිතෙනවා. ආය ක්‍රොස් ගේ ඔළුව අත ගාන ගමන් හැමදේම හරියයි කියලා කියනවා. ඊළඟ දවසේ කොලෙජ් එකේදී ආය ලෝරි එක්ක චැට් ගැන කතා කරන්න හැදුවත් ලෝරි එයාව ගණන් ගන්නේ නැතුව යනවා. චැට් ආය දෙන්න ලෝරි යන දිහා බලාගෙන ඉන්නවා. වෙන කරන්න දෙයක් නැහැ ඉතින්. ලෝරි චැට් එක බර්ත්ඩේ පාටි එකෙන් පස්සේ කතා කරලා නැහැ. ලෝරි ආයව යන බියුටි පාලයකට එක්කගෙන යනවා. ඒකේ ඕනේ හිතන්නේ ලෝරිගේ මේඩ් තමයි ආය කියලා. ඒත් ලෝරි එක හරිගස්සලා කියනවා මේ මගේ හොඳම යාළුවා කියලා. ඊට පස්සේ ලෝරි කියනවා ඒ දෙන්නට කුමාරයෝ දෙන්නට වගේ අඳන්න කියලා. ආයනම් බය වෙලා ඉන්නේ. මොකද මීට කලින් එයා මෙහෙම දේවල් කරලා නැහනේ. ආයට කණ්ණාඩියෙන් එයාව දැක්කම හිතාගන්න බෑ මේ මමද කියලා. පොඩ්ඩක් ආය ෂොක් වෙලා ඉන්නේ. ලෝරිටත් සතුටුයි ආයගේ ලස්සන දැකලා. ලෝරි දෙන්නටම එක්ක පේමන්ට් එක දෙද්දි ආය අහනවා ඇයි එයාව පාලයකට එක්කන් ආවේ කියලා. එතනදී ලෝරි කියනවා එයාලට මස්කරේඩ් බෝල් එකක් තියෙනවා කියලා. ආය එතනදී අහනවා ඒකෙදි මාස්ක් දානවනේ ඇයි මොකටද මේක කියලා. එතනදී ලෝරි කියනවා අද රෑ ඔයා ඩාන්ස් කරන්න යන පාට්නර් මුළු ජීවිත කාලෙම ඔයා ළඟින් ඉදී කියලා. ආයට නම් ඒක එච්චර ගාණක් නැහැ. ඒත් ලෝරිට නම් ඕනේ එයාගේ ඩාන්ස් පාට්නර් විදියට ක්‍රොස්ව. ආයත් ලෝරියා ක්‍රොස්ට කැමති පොඩි කාලේ ඉඳලා ආයට ඒ විස්තරේ කියන්න පටන් ගන්නවා. ලෝරි පොඩි කාලේදී ළමයි වගේක් ඇවිත් ඇයට කරදර කරලා තියෙනවා. එතනදී ක්‍රොස් තමයි ලෝරිට උදව් කරලා තියන්නේ. කොලෙජ් එකට ආපු ආයව දැකලා චැට් පුදුම වෙනවා. මොකද ආයගේ චාම් ලස්සනක් තියෙන්නේ. එතකොටම මෙතනට එන කෙල්ල සෙට් එක ආය ප්ලාස්ටික් සර්ජරි එකක් කරගෙන කියලා අනම්මනම් කියන්න පටන් ගන්නවා. ආය ඒවට hina වෙනව විතරයි. ආය චැඩ් එක යහගේ ගෙදර යනවා. චැඩ් ලෝරිට දෙන්න ස්පෙෂල් කප් කේක් වගේක් හදලා මේ ටික ලෝරිට දෙන්න කියලා කියනවා. ආය ඒ ටික බැංගලෝ එකට අරන් ඇවිල්ලා ෆ්‍රිජ්
ස්විච් එකට දානවා. අනිත් මේල්ස්ලා ආයව දැකලා බය වෙනවා හොරෙක් කියලා හිතලා. ඒත් ටික වෙලාවකට පස්සේ එයාලා මේ ඉන්නේ ආය කියලා අඳුර ගන්නවා. එයාලත් ආය ලස්සනයි කියලා වර්ණනා කරනවා. එයාලා ආයගෙන් මොකක්ද රහස කියලා අහද්දි ආය කියනවා එයා ක්‍රොස්ගේ රූම් එකට ගිහින් ඇවිත් කියන්නම් කියලා. මොකද දැනටමත් ක්‍රොස් යාව හොයනවති කියලා. ආය කාමරයට යද්දි ක්‍රොස් ආයව හොයන ගමන් ඉන්නේ. ආය එහෙම්ම මෙයාගේ කොණ්ඩෙත් වනලා ක්‍රොස්ට එයාගලත් පෙන්ම පෙන්නනවා. ක්‍රොස් නම් සත පහකට ආයව ගණන් ගන්නේ නැහැ. ක්‍රොස්ට ගණක් නැහැ ආයගේ වෙනසක් තියෙනවා කියනවා. ක්‍රොස් ආයට කියනවා මේසෙ උඩ තියෙන කොළ ටික අයින් කරලා එතන ක්ලීන් කරලා දාන්න කියලා. පැත්තකට යන ක්‍රොස් ආයට කියනවා එයාද ලස්සනයි කියලා. ඒකට පුදුම හිතෙන ආය එහෙම්ම මෙතන අස්කර කර තිබ්බ කොළයක් කටේ ඔබා ගන්නවා. රෑ ක්‍රොස්ට බඩගිනි වෙලා කුස්සියට එනවා. ෆ්‍රිජ් එක ඇරලා ආය තිබ්බ කප්කේක්ස් ටික ක්‍රොස් කනවා. එහෙම කද්දී ආය කුස්සියට එනවා. ක්‍රොස් කප්කේක් කනවා දැක්ක ආය බය වෙලා දුවගෙන ඇවිත් ක්‍රොස්ට හැව කන්න එපා කියනවා. එතකොටත් පරක්කු වැඩි. ක්‍රොස් කියනවා ආයට එයාගේ ගෙදර තියෙන ඕනම දෙයක් යාට කන්න පුළුවන් කියලා. ක්‍රොස් කියනවා ආයට අලුත් කප්කේක්ස් ටිකක් එයා අරන් දෙන්නම් කියලා. එතනදී ආය කියනවා ස්පෙෂල් කෙනෙක්ට දෙන්න හදපුවා කියලා. එහෙම්මම කොස් අතර ගන්න ආය ක්‍රොස්ට ගහනවා. ක්‍රොස් ආයගෙන් අහනවා කප්කේක් එකක් කාපු එකටද මේ මව මරන්න හදන්නේ කියලා. කේන් තියෙන ඔව් කියන ආය තවත් ක්‍රොස් එක රණ්ඩුවට යනවා. දැන් දෙන්නම කොස ෆයිට්. එයාලා දෙන්න ගෙදර වටේ දුවන ගමන් ෆයිට් කරනවා. දෙන්නගේ රණ්ඩුව නවත්තන්න අනිත් මේට්ස්ලා ආවත් එයාලටත් මේ දෙන්නම කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. ක්‍රොස් ආයෙත් අහනවා කප්කේක් එකකට මෙච්චර කේන්ති ගන්න මොකද කියලා. ඒත් ආය රණ්ඩුවටමයි යන්නේ. දෙන්න රණ්ඩු වෙන එක තාත්තා බලන් ඉඳලා ක්‍රොස්ට ඔෆිස් එකට එන්න කියනවා. තාත්තා ක්‍රොස් ගෙන් අහනවා මොකද වුනේ කියලා. ක්‍රොස් කියනවා මුකුත් නෑ කියලා. තාත්තා ක්‍රොස්ට කියනවා එයාට යන්න දෙන්න ඇත්තටම මොකක්ද උනේ කියලා කිව්වොත් විතරයි කියලා. අන්තිමට ක්‍රොස් කියනවා සේරටම මුල මොඩ කප්කේක් ටිකක් කියලා. තාත්තා පුතා අතරත් පොඩි කතා බහක් යනවා. තාත්තා ෆොටෝ වගේක් දීලා ක්‍රොස්ට අම්මා කෙනෙක් තෝරගන්න කියනවා. ඒකට ක්‍රොස්ට කේන්ති යනවා. එතකොට තාත්තා ක්‍රොස්ට පැහැදිලි කරලා දෙනවා ඔයාලට අම්මා වටිනවා වගේම තමයි ආයටත් එක වටිනව ඇති කියලා. තාත්තා කියනවා ක්‍රොස්ට ගිහින් ආයගෙන් සමාව ගන්න කියලා. එලියට එන ක්‍රොස් එයා ගැන ආය ගැන හිතන්න පටන් ගන්නවා. එයාලා හම්බ වුණු පළවෙනි දවසේ ඉඳලම මේ වෙනකම්ම උනේ දේවල් ගැන ක්‍රොස්ට මතක් වෙනවා. එයාට අසනීප වුණාම ආය එයා වෙනුවෙන් කරපු දේවල්. ක්‍රොස්ට තේරෙනවා ආය එයා නිසා මෙතන හිර වෙලා ඉන්නේ කියලා. ආය ආන්ටිගේ රෙස්ටෝරන්ට් එකේ වැඩ කර කර ඉද්දි ආන්ටි ආයට ටේබල් එකක් බලන්න කියනවා. බලද්දි ඒකේ ඉන්නේ ක්‍රොස්. ක්‍රොස් ආයට කියනවා එයාත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ කියලා. ආය බෑ කියනවා. එතනට එන ආන්ටි ආයට හා කියන්න කියනවා. මොකද ක්‍රොස් ආයත් එක්ක කතා කරන්න ආන්ටිට ඩොලර් 5000ක් ගෙවුවා කියලා. ආය ක්‍රොස් එක්ක කතා කරන්න වාඩි වෙනවා. ක්‍රොස් ආයට කෑමත් කවනවා. ආයට හිතා ගන්න බෑ ක්‍රොස්ට මොනව වෙලාද කියලා. ක්‍රොස් හොඳ කෙනෙක් වෙන්න ආයට කවලා තියන්නේ මිරිස්. ආය සර වැඩි වෙලා වතුර හොයාගෙන දුවගෙන යනවා. ක්‍රොස් වතුර කියලා විනෙගර් ටිකක් ග්ලාස් එකකට දාලා ආයට දෙනවා. මේක කටට ගත්ත විතරයි ආය එහෙම මේක එලියට දානවා. ආය ක්‍රොස්ට බනිනවා ඇයි එයාට මෙහෙම සලකන්නේ කියලා. ක්‍රොස් කියනවා ආයට එයත් එක්ක යන්නෙන්න කියලා. ආය ක්‍රොස්ට කියනවා මම ජොබ් එකෙන් නයින් වුණා. ඔයා තනියම යන්න කියලා. ක්‍රොස් ආයගෙන් සමාව ඉල්ලනවා. ආයට ඒක ෂුවර් නෑ වගේ. ආය ආයේ පාරක් ක්‍රොස් කියපු දේ ෂුවර්ද අහනවා. ක්‍රොස් කියනවා එයාට සමාව වෙන්න කියලා. ආය කියනවා තවත් සින්සියලි විදියට සෝරි කියන්න කියලා. ක්‍රොස් ආය පාරක් සෝරි කියනවා. ආයට ක්‍රොස් ගැන දුක හිතෙනවා. ඒක නිසා ආයා ක්‍රොස්ට සමාව දීලා එයත් එක්ක රෙස්ටෝරන්ට් එකෙන් එළියට එනවා. ආන්ටිට හොඳටම කේන්ති යනවා ආය පාරක් රෙස්ටෝරන්ට් එක දාලා ගිය නිසා. දෙන්නම කොලේජ් එකට යනවා. ගිහින් නැද්දි ක්‍රොස් එයාට කොළ වගයක් අමතකුණා ඒක අරන් එන්නම් කියලා ආයට එතන ඉන්න කියලා යනවා. ආය එතනට වෙලා ක්‍රොස් එනකන් බලන් ඉන්නවා. එතකොටම ලොකු වෑන් එකක් ඇවිල්ලා ආයව කිඩ්නැප් කරලා අරන් යනවා. එයාලා ආයව අරන් එන්නේ පරණ ගොඩ නැගිල්ලකට. බලද්දි එතන ඉන්නේ අර කෙල්ල සෙට් එක. ආය කැහ ගහන්න යද්දි එතන කෙනෙක් ආයගේ කට වහනවා. එයාලා ආයව කිඩ්නැප් කරලා තියන්නේ ක්‍රොස් එක්ක යා නිතරම ඉන්න නිසා. එයාලා ක්‍රොස් ගෙන් පලිගන්න හිතාගෙන එයාට කෝල් එකක් ගන්නවා. ඒත් එයාලා ආයගෙන යට කියන්න කලින් ක්‍රොස් කෝල් එක කට් කරනවා. මේක නිසා අර ආයට තවත් කේන්ති යනවා. මේ වෙලාවේ චැට් එයාගේ නම කේකේ කෑ ගහනවා ආයට ඇහෙනවා. ආයත් හයියෙන් උදව් ඉල්ලලා කෑ ගහන්න පටන් ගන්නවා. එයාලා ආයගේ කට වැහුවත් අන්තිමට චැට් ආය ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙනවා. එතන හැමෝමත් එක්ක ෆයිට් කරලා චැඩ් ආයව එතනින් මේර ගන්නවා. චැඩ් ආයව ගෙදර එක්කන් එනවා. එයාට කන්න බොන්න දීලා චැඩ් කියනවා ලෝරි ආව රිජෙක්ට් කරා කියලා. ඒ වගේම ලෝරි ආයයාගේ පස්සෙන් එන්න එපා වගේම එය ආදරේ ක්‍රොස්ට විතරයි කියලා කිව්වත් කියනවා. මේක නිසා චැඩ් ගොඩක් කවුලෙන් ඉන්නේ. ආය චැඩ්ගේ හිත හදනවා. ආය කියනවා චැඩ්ට ඔයාට ක්‍රොස්ටත් වඩා හොඳ කෙනෙක් වෙන්න පුළුවන් කියලා. චැඩ් පැත්තකට වෙලා අඬද්දි ආය එයාව බදාගෙන සනසනවා. එදා රෑ ආය හරි අමුතු හීනයක් දකිනවා. ඒකෙ විදිහට ක්‍රොස් ඇවිල්ලා එයාට ලන් වෙන්න හදද්දි
මම ජීවිත කාලෙම බලන් හිටිය
विश्वास प्रश्न अंतिम मम ने प्रपोज कलेक्ट प्रपोज कले क्रॉस आयाटने मेघ आगे कठिन आयाट केव आयट विश्वास क्रॉस क्रॉस इतकट की यदा वेस तेमर आगे कटहांड टिका विनसुना केला पसे क्रॉस आयट आगे डायरी दिनवा क्रॉस कियनवा डायरी के अंतिम पेचक केवाण केला क्रॉस के हिते तेन देनवा केला आयाग केवाण पुतमेन वगे एक क्रॉस लेला तेनवा ए आटे आके मुल जीवित कालेम आयाक इन्नोने केला ए वगेम आयाक हिटप काले तमाई एहगे जीवित लस्सनम काले केला आयाक केवल इवर उनाट पसे क्रॉस आयागेन नहनवा एहगे गर्लफ्रेंड वेन्न कैमतिद केला आया गोडक सतटेन हा केला क्रॉस बदा गन्नवा एहेमम रोमांटिक विदियट देन्नगे फर्स्ट किस एकत एकम हैप्पी एंडिंग एकक हम्ब वेनवा एयालगे कथावट ओन्न एहेनम अद कथावे इवरई मे वगे तवत लस्सन कथावक इक्मनटम अरन्न नेकन दिगटम अपित एक्क इन्न केला ओयाला हैम देनेटम आदरेन आराधना करनवा।